න්ටෂ.lkේ වෙත ඔබ සාදරයෙන් යුක්තව පිළිගණු ලබනවා එක ශ්‍රණී සිට දහතුන්න ශ්‍රේණය දක්වා සියලුම්ම විෂයන් වලට අදාළ ප්‍රශ්නපත්තර පුනරීක්ෂණ වැඩසටහන් මෙම අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා මම තමයි අද ඔබට ඉතිහාස විෂය කතා කරන්නේ මගේ නම සුසන්ත සිල්වා මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නමවන සේණියයට අදාළව අපේ ඉතිහාස පොතේ නමවන ශේණියයට අදාළ පළමු පාඩමට අදාළ කොටස්ස තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවුණේ නමවන සේණයේ පළවෙනි පාඩම අපිට තියෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේශයෙන් යටතට පත්වීම. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේශයෙන් යටතට පත්වීම ඔය දරුවෝ දන්නවා අපේ රට දිවයිනක් මුළු රටම ආවරණය වෙන සාගර කලාපයක් අපට තියෙනවා. මෙන මේ සාගර කලාපය නිසාම අපේ රට වරින්වර විවි්ධ ජාතීන් යටතට පත් වනාා. විශේෂයෙන්ම පෘතුගීසි ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් අපේ රට පත් වනාා. ලංකාවේ මුහුදුබඩ කලාපය පමණයි පෘතුගීසි හ ලන්දේසි කියන ජාතීන්ට යටත් කර ගැනීමේ හැකියාව ලැබුණේ නමුත් ඉංග්‍රීසින් කියන ජාතිය එදදා සටසය පහළවේ යිතිහාසික උඩරට ගිවසුමත් සමඟ මුළු රටම ඒගොල්ලන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තා මම අද ඔබත් එක සාකත්තා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්‍රී ලංකාවේ මුහුදු බට ප්‍රදේශවල ලන්දේසිීන් කොයි විදිහටද ඒ අයගේ බලය ව්‍යාප්ත කරගත්ත කියන මාතෘකාව මේ සඳහා මම ප්‍රශ්නයක් සකස් කර ගන්නවා, එතමයි ශ්‍රී ලංකාවේ මුහුදුඩ ලන්දේශීන්ට හිමිවීම, හිමිව්වාකාරය කෙටයෙන් පැහැදිලි කරන්න. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ, ලන්දේසින්ට කොහොමොද හිමි වූුණි. මෙන මේක තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන මගේ ප්‍රශ්නය වෙන්නේ. ළමයි ලන්දේසිීන් ලංකාවට එද්ද මේවෙද්දිත්. අපේ රට පෘතුගීසිීන්ට යටත්වෙලා තිබ්බේ ලංකාවේ මුහුදුබඩ කලාපය. පුතුගීසියන්ගේ මෞුරට පුය ලන්දේසිීන්ගේ මවුරට ඕලන්දය. වර්තමානය වෙද්දිී ඕලන්දේ කියලා රටක් අපිට ලෝක සිතියේ හමුවවෙ නෑ. ඕලන්දයට වර්තමානය කියන්නේ නෙදර්ලන්තය කියලා. මෙන මේ ඕලන්ද ජාතිය ලංකාවට පැමිණීම තමයි අපගේ මාතෘකාව වෙන්නේ. දරුවනේ පුතුගීසිං ලංකාවට ඇවිල්ලා ලංකාවේ මුහුදු බඩ කලාපය ඔකොළ දන්නවා. ලංකාව දලවශයෙන් ලබු ගෙඩියක හැඩේ තිෙන රටක්. මෙ රටේ මුහුදු බඩ කලාපේ ඒගොල්ලො යටත් කර ගත්ත. මං මේ කියන කලාපේ යටත් කරගත්ත. මේ බලන් මෙනම කලාපය ඒගොල්ලො යටත් කරගත්තා. මේ ප්‍රදේශවල ඉඳරලා ඒ අය. වෙළදාාම පිණිස, රැගෙනගේ වැඩපිළිවෙලත් තමයි ක්‍රාත්මක කළේ, වෙළදාම පිණිස රැගෙනගේ වැඩ පිළිවිවෙලත් තමයි ක්‍රියාත්මත කළේ. ඒ සඳහා, ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම යොදාගත්තා මෙනිම දාසේවන සියවසේ දේශ ගවේෂනය ආරම්භ කරලා ඒගොල්ල පෙරදිගටාව මම් මට කලින් පාඩිමේ උබත් සමග ගෙනසා කච්චා කලා තියනවා. එතකොට මේගොල්ලන්ගේ ප්‍රධානම ව්‍යාපාරයයේ තමයි දරුවනේ. කොළු බඩු අලවිය කුළුබඩු මොනවද කුළුබඩු කියන්නේ. කුරුදු ගම්බිරිස් සාධික්කා වසාවාසේ මෙන මේ සියලුම දේ අපි හඳුන්නවා කොළු බඩු කියලා. මීට අමතරව මේ අය ඇදදාල මුතුමැණක් කැස්බෑලෙලි මෙන්න මේ වගේ දේවල් අලිවිකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය. හැබැයි. පුතුගීසියන් කිසිීම අවස්ථාවකදී වෙනත් යුරෝපා ජාතියකට පෙරදිගට එන්න අවස්ථාව දුන්නේෙ නෑ. ඒ මාර්ග්‍යයන් ලබා දුන්නේ න. ඒවා රහසක් විදියට තමයි මේ අය ඒවා පවත්තුවාගෙනගී අඩුම තරමේ වෙන ජාතිය කෙනෙකුට තමන්ගේ නැවකටවත් ගොඩවෙන්න පුතුගීසින් ලබා දීල තිබුණේ නෑ. මෙන්න මෙහෙම පුතුගීසිීන් පෙරදිගිං අරයියන කුළුබඩු. ල් අරයන්න්නේ ලිස්බන් වරායට ඒගොල්න්ගේ ප්‍රධාන වෙළඳ නගරයෙන ලිස්බන් මෙ මේ ලිස්බන් වරායට තමයි රැගෙන යන්නේ. දරුවනේ ලිස්බන් වරායට රැගෙන යන මේ කුළු බඩු මෙන්න මේ ලන්දේසිීන් මේ ගොල්ලගෙන් මිලදී ගන්නෝ. මේගොල්ලන්ගේ පෘතුගීසිීන්ගිින් මේ කුළු බඩු ලන්දේසිීන් මලදී ගන්න. එහෙම ගන්න ලන්දේසිීන් යුරෝපය පුරාවටම මේ වෙළඳ ද්‍රව්වය විකිනීමේ ව්‍යාපාරයක් ඒගොල්ලෝ අරගෙන ගියා. දැම් පැහැදල්නි කතාව පෘතුගීසිීන් පෙරදිගින් කුළුබඩු අරගෙන යනවා පෘතුගීසිීන්ගේෙන් අරයියන කුළුබඩු ලන්දේසින් අරගන්නවා මේ ලන්දේසින් ඒ කුළුබඩු යුරෝපය පුරාවට අලවි කරනවා. මෙහෙම ක්‍රියාත්මක වෙද්දී තවස් සිද්ධියක් යුරෝපය සිද්ධවෙ වෙනවා මේ සිද්ධිය තමයි ස්පාන්ඥවරු දරුවනේ ස්පාන්‍යවරු කියන්නේ රෝමාණු කතෝලික භක්තිකයෝ. පෘතුගේසිනුත් එහෙමයි, රෝමාණු කතෝලික භක්තිකයෝ. හැබැයි දරුවනේ ලන්දේසිීන්ගේ ආගම වෙන්නේ රෙපරමාදු ආගම රෙපරමාදු ආගම, මේකත් කතෝලික දාහමම එකනිිකායක් රෙපරමාදු ආගම. මේ නිසා මේ වෙද්දී මේ ගොල්ලන් අතරේ යම් කිසි මතවාදී ගැටුමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ ගැටුම තමයි ස්පාන්ඥයට යටත් රාජ්‍යයක් තමයි මෙන්න මේ ඕලන්දය. මෙන මේ ඕලන්දේ ස්පාන්යට යටත් රාජ්‍යය. මේ නිසා මොකද සිද්ධ වෙන්නේ. ලන්දේසින්ට යම් යම් බලපෑම් කරන්න පටන් ගත්තා මේ ආගමික සාධකය පදනම් වෙලා. ඔහොම ටික කාලයක් ගතවෙෙද්දී ස්පාන්ඥයේ දෙවන පිළි පරජතුමා මෙඉන්න ස්පාන්ඥයේ දෙවන පිළි පරජ්ජුරුවෝ ස්පාන්ඥයේ රජු බවට පත්වෙෙද්ඩී ඒ රජ්ජුරුවන්ට ඕලන්දය නිකම්ම හිමි වෙන. උරුමයට හිමි වෙන. මේ උරුමයට හිමි වුණට පස්සේ මේ පිළි පරජ්රුවමොකද කේ. සම්පූර්ණයෙන්ම ඕලන්දය පාලනය කරන්න පටන්ගත්තා. ඕලන්දේ පාලනය කරා කියන්නේ සම්පූර්ණ වෙළඳ බලය ඕලන්දයට නොදී ස්පාන්්‍යයට ලබාගැනීමේ කටයුතුවල නිරත වුණා. එතකොට දැම් පුතුගීසින් ගේන කුළුබඩු ලන්ඩන් වරායේදී කෞුදු ගන්නේ. එහෙම වනාම මේ පුතුගීසින් අරංගෙන මේ කුළුබඩු වර්ග තුගසි අරංගෙන මේ කුළුබඩු වර්ග ලිස්බන් වරායට අරන් අහපුුවම් කෞදේව මිල දී ගන්නේ. ලිස්බන් වරායට අඩුමතරමේ පුතුගීසින්ට වැඩි බලයක් තියන එගොල්ලන්ගේ වෙලද වරායන මේ වරායට දැන් ලන්දේසින්ට එන්න දුන්නෙවත් නෑ. ලිස්බන් වරායට එන්න දුන්නවත් නෑ. මෙන්න මේ නිසා මොකක්ද සිද්ධ වෙන්නේ. දරුවනේ පොතුගීසින්ට ඒ වෙළඳ බලය හිමිවෙන නිසා ලන්දේසින් කල්පනා කරනවා අපි මේ කොළු බඩු වැැවෙන ප්‍රදේශවලට ගියොත් අපිට පුළුවන්වෙයි ඒ ප්‍රදේශවලින් මේ කොළු බඩු වර්ග ලබාගන්න. මෙහෙම හිතන ලන්දේසින් මේ මිතන ලන්දේසින් පෙරදිගට එනවා. පෙරදිගට එනවා. එහෙම එද්දී ඒගොල්ලෝ ලංකාව පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකරගෙන හිටියේ. මේ වෙද්දි ලංකාවේ හිටිය රජවරුට ලංකාව හිට රජවරුන්ට පෘතුගීසින්ගින් හරි කරදරයක් වෙලාති වුණේ. පහතරට ප්‍රදේශවල පුතුගීසින් ඉන්නවා. අපේ පහතරට මිනිස්සුන්ට පුතුගීසින්ගින් හරියට හිරිහැර වෙලා තිබුණ. ඒ නිසා උඩරට රජ්ජුරුවන්ට නිරන්තරයෙන් පැමිණි ලිගියා මේ පෘතුගීසින්ගේ ග්‍රහණයෙන් අපි බේරගන්න කියලා. එනිසා ක්‍රිස්තුවර්ස එද්දාස් හයිසයේ දෙකේ ජොරිස් වෑන් කියන ලන්දේසේ නියෝජිතයා විමලධර්ම සූරියයේ රජනුවන්ග මුණ ගැහෙනවා. සාකච්ඡා පවත්වනවා මේ පෘතිගී සිංගෙන්ග් රට නිදහස් කරගන්න. ඉට පස්සේ ඔහු නැවතත් ඕලන්දේට ගමන් කරනවා. ඊට මාස තුනකට පස්සේ නැවතත් එනවා සීබේල්දවාට සබෙල්දවාට් කියන නියෝජිතයා ඔවුත් ඇවිල්ලා. ජ සමග සාකච්චා කනවා රජගක් ලොකු පිළිගැනීමක් ලබාදනවා මේ නියෝජතිය හැබැයි දරුවන මේ අවස්था කී පයේදීම අපි බපොරොත්තු වෙච්චද සිද්ධ වුණේ න ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් ගොඩ නගන්නේ අපේ ඊළඟ राජතුමා සනලත් රජජල කාල අවස්था පේදී සාකච්චාවන් සිද්ධ වෙනවා නමුතේ සාකච්චාවන් වල අපට ලොකු ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්නේ නැහැ. කෝමහරි ලන්දේසින් පෙරදිගට ආපු වෙළඳ කුටුම්බය අපි හඳුන්න හඳුන්වනවා VෝOC කියලා. ඒගොල්ල මින්න මේ වෝOC නමින් හඳුන්වන වෙළඳ සමාගම නිර්මාණය කරගෙන තමයි. පෙර දිගට ඇවිල් ලඇති යෙන්නේ වෝසිී නමින් අප එක හඳුන්නනවා. ඊට පස්සේ මෙනි මෙතන තමයි අපේ සවේශේෂී චරිතය නිර්මාණය වෙන්නේ ඒ දෙවන රාජසිංහ රජිරුවන්ගේ කාලය. මෙන මේ දෙවන රජසිංහ රජුරුවන්ගේ කාලයේ ඉදදා සයිසිය තිස්සටි. ලන්දේ සින්නේ අපි ගියසුමක් අස්සන් කරනවා ලන්දේ සින්නේ අපි ගියවසුමක් අස්සන් කනවා හැබැ දරුවනේ මම. හැම අස්ථාවකදම කියන දෙයක් තමයි ගියවසුමක් අස්සංකරොත්. අපේ රට හැමදිස්සේම අපි අසරණ භාවට පත් වෙලා තියෙනවා. මෙන මේ ගියවසුමත් එහෙමයි. එදදා ශයිසය තිස්සට ිව්සුම මේක විභාගර විතරම හන ගියවසමක් මේ ගිවසු මේේ තියෙන්නේ ප්‍රධාන වගන්තිම මේ ස්ට්‍රීන් එකේ ඔබට ලියලාති නො. මේක තියෙනවා පලවෙනි වගන්තිෙන් පුතුගීසින්ගෙන් පුතු මෙරටින් නිරපා හැරීමට ලන්දේසියන්ගේ සහය ලබාදිය යුතුය පුතුගීසින් අපි එලවන්න ලන්දේශයන්ගේ උදව් අපිට එගොල්ලු දෙන්න ඕනේ දෙවිනි එක ඒ සඳහා යන වියදම කොළුබඩුුවලින් පියවිය යුතුය අපේ සල් ඒගුලන්ට ක් නෑල්ලමයි ඒ නිසා අපිට යන ඒගොල්න්ට යන වියදමක් තිනෙනවනම් අපි කොළු බඩුුවලින් ඒ පියවන්න ඕනේ ඒළඟට මෙන්න මේක හරි වැදගත් වගන්තියක් මෙදන තමයි අපි හව් වෙන්නේ මේ වගන්තිය ඒ තමයි බලන්කරුවනේ රජු අදහස් කරන්නේ නම්. පුතුගීසිීන්ගෙන් ලබාගන්නා ලද බලකොටු තුල ඔන්න බලන්න. බලකොටු තුළ. කවුද රජු අදහස් කරන්නේ නම්. පතුගීසින්ගෙන් ලබාගන්නා බලකොටු තුල ලන්දේසිීන් නැවැත්විය හැකිය. හැබැයි මෙතනදී. මේ කියපු දේ උනේ නෑ. මේ කියපු දේ උුණේ නෑ. ඒ ගොල්ලන්ට වෙළදාම වෙළදාමට වැඩියෙන් අවශ්‍ය බලකොටු ඒගොල්ලු අපිට දුන්නේ නෑ. කුඩංකුඩා බලකොටු දුන්න. වෙළදාමට ප්‍රයෝජනවත් වන බලකොටු අපිට දුන්නේ නෑ. ඉනකට ඉළඟ වගන්තිය තියෙනවා ඇතුන් හැර ඇතුන් හැර සියලුම වෙළඳ ඒ හධිකාරිය ලන්දේ සින්ට පැවරිය යුතුය. ියඇත්තු අප රජරුවන්ට වෙෙළදං කරගන්න කිව්වා අනිකුත් සියල්ලු වෙළඳ එක අධිකාරිය ලන්දේසින්ට දෙන්න කිව්වා. දරුවනේ මෙන්න මේ වගන්තියත් සමග උඩ රට රජ්ජරුවයි අපේ රටේ හෙටිය උඩ රජ්ජුරුවයි ඉඩ පස්සේ ලන්දේස නියෝජතීන් අතර විවිධ ගැටුම් නිර්මාණය වෙන. ඇයි එගොලු පොරුන්දු වෙච්චිරිදි අපිට අපේ බලකොටු දුන්නේෙනෑ මේ නිසා මොකක්ද සිද්ධ වෙන්නේ ගැටුම් කිහිපයක් නිර්මාණය වෙනවා හැබයි දරුවනේ ලන්දේසින් කියන්නේ හරි කපිටි ජාතිය ඒගොල්ු බැලුව මේ ගැටුම් දිගින් දිගටම නිර්මාණය වෙද්දී. මොකද සිද්ධ වෙන්නේ මේ ගැටුම් දිගින් දිගටම නිර්මාණය වෙද්දී ඒගොල්ලගේ මිනිස්සු මැරෙනෝ විලදාමේ ලාබේ නැති වෙනවා. ඒනිසා ඒගොල්ලු ආවා පොදු එකර්ගතාවයකර ලන්දේසින් සාමකාමයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කරගත්තා. ජරුවත් එක්ක යම්කිසි අස්ථාවක ගැටුමක් නිර්මාණය උනානං මෙ අයිමොකද්ද කළේ කඩවත් වහල දැම්ම. කඩවත් කියලා කියන්නේ උඩරටයි පහතරටයි හමුවෙන ස්ථානතිීනවන පිවසුම්මාර්ග මෙව වහල දැම්ම. වහ දහල නිකන් හිටියා මෙ තමයි කඩවත් කියලා කියන්නේ. ඉට පස්සේ ගැටුම් ඇති නොවෙන්න රජජරුවත් එක්ක තෑගි බෝගහුවමාරුව කරගත්තා. අපට මතකයි සමහර අවස්ථාවල්දී, ජුරුවන්ට අශ්වයෝත් ලබාදුන්න. ඒවිතරන්න මේ පර්සියන් දුනු ගීතර ලබාදුන්න ඒ විතරක්න බැටලුවන් ලබා දුන්න පසියන් රජරෝත්ම තෑග ගත්තට පසේ රජරුද නිකහහි යනෑ. රජුරුවෝත් ලන්දේසින්ට යම් යම් දේවල් ලබා දෙන්න පට ගත. රන් මාලයක් ලබා දුන්න. රන් මුද්දක් ලබාදුන්න. මේ වගේ දේවල් හුවමාරු වෙද්දී එදදාස් හස්සේ හතලස් හතෙන් පසු නැවතත් දරුවනේ ලන්දේසින් සමඟ. ගැටුම් මැති කර ගන්නවා. ඒකට හේතුව තමයි ලන්දේසියන් ආපව් ඒගොල්ලන්ගේ අර පෙර ක්‍රියාකාරිීත්වය, මෙරට ජනතාව පීඩාවට පත්වෙන ක්‍රියාකාරිීත්වය ආරම්භ කිරීම. කොහමුණත් විලියම් ෆැලක් කියන ආණ්ඩුකාරවරයා යටතේ. එදදා සස්සය හැට හයේදී අපි ගිවසුමක් අසංකරනවා සාමධන ගිවසුමක්. මේ සාමධන ගියවසුම අසං කරලා ටික කාලයක්. මේ රට පාලනය කරගන අද්දී උඩුරට රජවරු නැවතත් ලන්දේශයෙන් අර ඒගොල්ලන්ගේ පෙරතිබිච්ච නපුරු ගතිගුණ නැවතත් අපේ ජනතාවට එල්ල කරන්න පටන් ගන්නවා. එතකොට උඩරට රජරුව මොකද කරන්න ඕනේ. රජුරු කල්පනා කරනවා මගේ ජාතියේ මිනිස්සු. නැදැ මේ රටේ මිනිස්සු කොහොමද ම බේරගන්නේ. ඒ සඳහා එයාගේ අවධානය යොමු වෙනවා ඉංග්‍රීසින් වෙත. ඒ අනුව ක්‍රිස්තුවාර්ස එදදාහස්සය අනුහයිද ඉංග්‍රීසිීන් මෙරටට නියෝජිත සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම සඳහා පැමිණිලා තියන ඉංග්‍රීන් මේරට ඇවිවල තියෙනවා නියෝජිත සම්බන්ධතාවයන් ගොඩනගාගන්න ඒ අනුව අපි යං උත්තරයක් ගොඩනගාගන්න අපන් උත්තරයක් ගොඩනනාාගන්න අපේ ප්‍රශ්නය මෙන්න තියෙනවා ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ලන්දේසිීන්ට හිමි වූ ආකාරය කැටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ොහොම කියද්දී ඔගොල්න්ගේ දරුවුණ උත්තරේතියෙන් ඕොනේ දාසේවන සේවසේ, දාශේවන සීවස, පුතුගීසිීන් පෙරදිග වෙළඳ සමාගමක් ඇතිකරගෙන වෙළදාම් සිද්ධ කරගෙන ගිය ඒ වෙළදාම කුළුබඩු තමයි ප්‍රධාන වනේ. ලන්දේසින්ට ඒවා ලබාගැනීමේ හැකියාවක් තිබු නෑ. ලන්දේසින්ඒව ලබා ගත්තේ ලිස්බන් වරායට ගිහිල්ලා. උතුගසිං රැගෙනයන දවල් ලිස්බන් වරායෙන් තමයි ඒ ගොල්ු මලදීගෙන යුරෝපේය අනිත් පටවල්ගොලට අලිවි කළේ. ඊට පස්සේ ඊට පස්සේ ලන්දේසින් ස්පාන්ඥත් එක්ක ඇතිවෙච්ච ගැටු මේේ ප්‍රතිඵලයක් හැටියට ඒගොල්ලන්ට ලිස්බන් වරාය තහනම් කලාපයක් බවට පත්වෙනවා. ලිස්බන් වරාය තහනම් කලාපයක් බවට පත් වනාට පස්සේ මේ අය පෙරදිගට පෙරදිගට ඇවිල්ලා ලන්දේසින් පෘතුගීසින් එලවල දාලා මෙන්න මේ කියන ආණ්ඩුකාරවරුන් යටතේ ලංකාවේ මුහුදුබඩ කලාපේ බලය තහවුරු කරගෙන ලංකාවේ මුහුදු වඩ කලාපේ බලය තහවුරු කරගෙන එද්දා සායිසයේ තිස්සටේ විශාල වශයෙන් දෙගොල්ලන්ගේ බලය ස්ථාවර කරගෙන ඒගොල්ලො විදධ ගැටුම් අපිත් සමඟ ඇතිකරගෙන කටයුතු කර බව සඳහන් කරන්න ඕන. එතකොට ඔබට පුළුවන් මේ ප්‍රශ්නයට අදාල නිවැරදි සාරාංශය, නිවැරදි තොරතුරු ටික ලබා ගන්න ඒ විතරක් නෙමෙයි. ඔබට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් පිරිතුරක් ලබා දෙන්න. එමනං ඊළඟ පාඩමයින් මම ඔබ හමුවෙන්න බලාපොරොත්වෙනවා රැඳී සිටින්න. Fu. LK स I1.